ස්වාමින් වහන්සේට ස්තුති උන්වහන්සේගේ අනුග්‍රහය අදත් අපිව ජීවත් කරන නිසා ගීතාවලිය 54 6 වෙනි පදේ මම සුවෙච්ඡා පූජාවක් රැගෙන ඔබට පුදන්නෙමි ස්වාමිනේ ඔබගේ නාමයට ස්තුති කරන්නෙමි මක් නිසාද එයහපත්ය අපි ස්වාමින් වහන්සේට අපේ හදපතුලෙන්ම ස්තුති කරන්න ඕනි යහපත්ම නමස්කාරය යහපත්ම පූජාව තමයි සිතේ අවංකකමින් සුවිච්ඡාවෙන් රැගෙනෙන්නා වූ පූජාව පරණ කිවිසුමේ එක එක පවුල්වලට එක එක පවුල්වලට තිබෙන වත් පොහොසත්කම් තියෙන විදියට එක එක පූජාවල් රැගෙනෙන්න ස්වාමින් වහන්සේගේ වචනේ සඳහන් වෙනවා නමුත් අලුත් කිවිසුමේ එහෙම නෙවෙයි හදවතින් එන අවංක පූජාව සුවිච්ඡා පූජාවක් රැගෙන ස්වාමින් වෙතට යන්නේක කොයි තරම් යහපත්ද කවුරුත් බල කරනවට නෙවෙයි කවුරුත් කියනවට නෙවෙයි අද බොහෝ අවස්ථාවන් වලදී සභාවන් වල ගීතිකාමි වෙනකොට ගීතිකාමි වෙන කෙනා හරියට අනදෙන නිලධාරියෙක් වගේ දැන් දෑත් ඔසවන්න දැන් නැගිටින්න දැන් හැඬ ඔසවන්න දැන් අත්පොලසන් දෙන්න මේ වගේ කියමින් අන කරනවා ඒවිදිටයි මෙහෙවන්නේ නමුත් අපේ ඕනෑකමින් ආදරයෙන් සැබෑකමින් අවංකකමින් අපිම දෑත් ඔසවනකොට අපිම සූදානම් වෙනකොට අපේ ආදරණීය දෙවියන් වහන්සේට සුවිච්ඡාවෙන් පූජාවක් රැගෙන ඉන්න කොච්චර උතුම්ද කොච්චර යහපත්ද ඒ වගේ ගේන මිනිස්සයා එවෙලට නමස්කාර කරන විදියෙන් විතරක් නෙවෙයි දැනගන්නේ ඔහු ඒ දවසට එන්න ප්‍රථමයෙන් ඒ දවසට ඉස්සෙල්ලා දවසේ ඔහුගේ සූදානම ඒ নমස්කාරයට අදාළයි ආදරයෙන් ඔහු සූදානම් වෙන්නේ ඔහු පහුදා උදෑසන සමිඳුන්ට নমස්කාර කරන්න යනකොට පූජාවක් රැගෙන එනකොට Taman ඉදිරියේ කිසි බාධාවක් හරස් කරගන්න කිසි දෙයක් තියාගන්නේ නැහැ ඔහු සියල්ල පසක දමා එහාට කර किसी देकट हरस्वे निरनोदी सियाल सूदा नमकरन के निकबावत वचने संधान में ना देनिसा सूदा नमक कहतुव स्वेच्छाविन आदरें करन पूजा वतमाई यहाँ पत्म पूजा अनकरन नेतुव करन पूजा वतमाई यहाँ पत्म पूजा अद दावसित एम नमस्कारे पूजा वक्रगेन समिदुन वेतटेन सेवे कलत परुरा कोप्पु कलत हदवते यम इसवी मकलत हदवती ओबट देवी अन्वान से करुणाव देने से क्वा येसु पिहिताई।